අපේ රටේ දුම්රිය හරස් මාර්ග 1362ක් තිබෙනවා. දිනකට දුම්රිය වාර 346ක් දල වශයෙන් ක්‍රියාත්මකයි. මේ දුම්රිය හරස් මාර්ග 1362න් පෞද්ගලික ඉඩකඩම් මතින් ඇති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 185ක්. සම්පූර්ණ ආරක්ෂිත ගේට්ටු ක්‍රියාත්මක දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 308ක්. ගේට්ටු නැති නමුත් බෙල් ඇන් ලයිට් හෙවත් සීනුහා විදුලි සංඥා දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 431ක්. දුම්රිය හරස් මාර්ග 438ක් තිබෙනවා. සමහර විට උණ බම්බු හෝ මුරකරුවන් ඉන්න. එහෙමත් නැත්නම් ඇත්තම කිව්වොත් මුරකරුවන් ඉන්නවද නැද්ද කියලාවත් හරියට දන්නේ නැති. දැන් ඊයේ මවකට සහ දරු දෙදෙනෙකුට දිවි අහිමි වුණ මයියාව දුම්රිය හරස් මාර්ගයේ විදුලි ගේට්ටුවක් නැති තැනක්. මුරකරුවෙකු ඉන්නවද නැද්ද කියලා දන්න බලධාරියෙකුත් නැහැ. මෙතන තිබිලා තියෙන්නේ බෙල් ඇන් ලයිට් ක්‍රමය. ඒකත් පත්තු වුණාද නැද්ද දන්නේ නැහැ. පත්තු වුණත් සද්දේ ඇහුණත් නැතත් ඇත්තටම මේවා අනාරක්ෂිත තැන්. දුම්රියේ සේවය ආරම්භ කරලා දැන් අවුරුදු 150කටත් වැඩි. අපි 2048 දී සංවර්ධිත රාජ්‍යයක් කරා යන්නයි හදන්නේ. සංවර්ධිත රාජ්‍යවල තියෙන්නේ විදුලි දුම්රිය, බුලට් ට්‍රේන්. ඊට පෙර දැනට මේ තියෙන අනාරක්ෂිත හරස් මාර්ගවලට උණ බම්බු බැරි නම් පොල් පරාල වලින් හරි කමක් නැහැ. දුම්රිය ගේට්ටු ක්‍රමයක් හදන්න කියලායි අපට මතක් කරන්නට ඇත්තේ. 2048 දී බුලට් ට්‍රේන් එනකන් උපරිම සිහි බුද්ධියෙන් මේ දුම්රිය හරස් මාර්ග භාවිත කරන්නට අපිත් උත්සාහ කරමු කියලා සියලුම රටවැසියන්ගෙනුත් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.